විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපි දන්න ලොකුම කාරණාව තමයි මේ වන විට අපිට පෙනියන්නේ පාස්කු ප්‍රහාරය කියන්නේ එක එක්තරා විදිහක නාට්‍යයක් ඩ්‍රාමා එකක්. එතකොට බොහොම සැලසුම් සහගතව පිටපතක් දීලා දේශපාලන කුමන්ත්‍රණයක් විදිහට කටයුතු කරන්න කරපු කටයුත්තක් විදිහට බොහොම හොඳින් කරන්න උත්සාහ කරපු නාට්‍යයක්. හැබැයි ගැටලුව තියෙන්නේ මේ වන විට ඒ නාට්‍ය පිටපත රචනයේ පොඩි පොඩි අසාර්ථක තැන් රසක් තියෙනවා. ඒ අසාර්ථක තැන් සියල්ලම දැන් එළියට එමින් තිබෙනවා. එළිය රඟපාපු නළුවන්ට අමතරව පිටිපස්සේ හඬකාපු හඬ නළුව දුන්න නළුව දැන් කවුද කියලා එළියට එමින් තිබෙනවා. මේකේ ඇත්ත පිටපත් රචකයා, මේකේ ඇත්ත අධ්‍යක්ෂකවරයා, ඊට අමතරව මේක පිටිපස්සේ අනිත් කාර්යයන් කරපු කණ්ඩායම් කවුද කියලා දැන් ටික ටික අනාවරණය වෙමින් තියෙනවා. එතකොට මේ ඩ්‍රාමා එක වහන්න, මේ ඩ්‍රාමයේ අඩුපාඩු ටික, මේ පිටපත්තේ තියෙන අඩුපාඩු ටික වහන්න අපිට පේනවා. දැන් වර්තමානයේ තවත් පොඩි පොඩි වෙනත් අතුරු කතා පිටපත් දෙමින් යනවා. ඒකෙදි ප්‍රධානියා වෙලා තියෙන්නේ අපේ වර්තමාන පොලිසිය භාර ඇමතිවරයා ඇතුළු තව කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් මේ අලුත් පිටපත් ලියනවා. මේ ලොකු කතාව වහන්න, ලොකු කතාවේ අඩුපාඩු වහන්න අලුත් පිටපත් ලියමින් තිබෙනවා. හැබැයි ඒ අලුත් පිටපතුත් අසාර්ථකයි. මොකද පොලිසිය භාර ඇමතිතුමා චිත්‍රපටි කරන්න උත්සාහ කරාට එතුමාගේ චිත්‍රපටි වලත් පිටපත් අවුල්. මේ පිටපතත් ඒ විදිහටම තමයි, මේ ලියන පොඩි පොඩි පිටපත් ඔක්කොම අතේ පත්තු වෙන විදිහට අවුල් වෙලා තියෙන්නේ. එතකොට සමහර ඒවල චරිත අතර සම්බන්ධයක් නැහැ. සමහර ඒවල දෙබස් හරියට ලියලා නැහැ. සමහර ඒවල විශ්වාසනීය බවක් නැහැ චරිතේ. තවත් සමහර වෙලාවට අඛණ්ඩතාවයේ කන්ටිනියුටි නැහැ. මේවා ගැලපෙන්නේ නැහැ. ඒ එවැනි කාරණා රැසක් තියෙනවා දැන් මේ පිටපත් රචනයේ. විශේෂම කාරණේ තමයි අපි දන්නවා මේ මෑත කාලේ බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ මේ අත්බෝම්බේ සම්බන්ධයෙන් සිද්ධිය. මේ අත්බෝම්බේ සම්බන්ධයෙන් සිද්ධියේදී මුලින්ම අත්අඩංගුවට ගත්තේ එම දේවස්ථානයේ සංක්‍රිස්තියන් කියන මිනිස්සෙක්ව. ඊළඟටත් කුඩා දරුවෙක්ව අත්අඩංගුවට ගත්තා මේකට සම්බන්ධයි කියලා. නමුත් දැන් අද වන විට ඒ දෙන්නා මේකට සම්බන්ධ නැහැයි කියලා කියනවා. මොකද මේ දෙන්න අත්අඩංගුවට ගත්තාම කාදිනල්තුමා බොහොම පැහැදිලිවම කිව්වා මේ දෙන්න මේකට සම්බන්ධ නැහැ. මේ පොලිසිය මේක විමර්ශනය කරන විදිහ, අපරාධංශ මේක විමර්ශනය කරන විදිය වැරදි. සාමාන්‍යයෙන් ඕන පොඩි එකට තේරෙන අපරාධංශ මේ විමර්ශනය කරන්න පටන් ගත්ත නිසා ඒක යන්නේ කොහොමද කියලා බැලුවාම මේවා වැරදි කියලා තේරෙනවා. එතකොට කාදිනල්තුමා මේක සම්බන්ධයෙන් බලපෑමක් කරලා කතා කරාට පස්සේ මොකද කරන්නේ? ඊළඟට නැවතත් මේක පරීක්ෂණ කරලා වෙන පැත්තකට ගිහිල්ලා වෙන අපි දන්න බොහොම මේ දේශපාලනය කරපු සහෝදරයෙක්ගේ දොස්තර කෙනෙක් පියෙක්ව අත්අඩංගුවට ගන්නවා. අරගෙන තව පිටපතක් තියෙනවා. ඒ පිටපතේ අසාර්ථකතාවන් ගොඩාක් තියෙනවා. එතකොට දැන් අපිට අහන්න තියෙන්නේ මේ රටේ ආරක්ෂක අංශ වලින් මේ සෙල්ලමක්ද මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ කරන්නේ? මොකද රටක ආරක්ෂක අංශ තියෙන්න ඕනේ රටේ ආරක්ෂාව හරියට ජනතාවට විශ්වාසයක් ඇති වෙන විදිහට කරලා, අපරාධයක් සිද්ධ වුණාම හරිය විදිහට පරීක්ෂණ කළා, හරි අපරාධකාරවව පරීක්ෂණ මත තෝරගන්න. නිකන් හිතලා අර ටක් ටික් ටුක් කියලා තමන් කැමති එක්කන අල්ලන අපරාධ මේ පරීක්ෂණ ක්‍රමයක් නෙමෙයි අපේ රටේ තියෙන්න ඕනේ. එතමුත් දැන් තියෙන්නේ ඒ විදිහට. මොකද අර අහිංසක සංක්‍රිස්තියන්ව අද අහුණා නම් දැන් ඔහු ඒකට නිර්දෝෂයි කියලා දැන් එළියට දාලා ඇති මං හිතන්නේ. අර කුඩා දරුවා ඔවුන්ගේ අනාගතවලට මොකද වෙන්නේ? මේ පොලිසිය තමන්ට හිතන විදිහට මේ වගේ අයව අත්අඩංගුවට ගන්නකොට ඊළඟට සමහරලාට අර දොස්තරවරයාවත් සමහරලාට හෙට වෙනකොට තේරෙයි ඔහු සම්බන්ධයේ තරන් තියෙන ක්‍රියාමාර්ගය වැරදි කියලා. මේ සියල්ලම මේ කරන සියල්ල සම්බන්ධයෙන් අපිට ලොකු සැකසිත දේවල් තියෙනවා. මේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන එක සම්බන්ධයෙන් ඊළඟ කාරණේ තමයි මේ දොස්තරවරයා කතෝලිකයෙක් හින්දා මේකට ඔහුව ගාවගෙන දැන් මේ හදනවා කතෝලිකයෝම කතෝලික පල්ලිවලට බෝම්බ තියනවායි කියන වෙන මතයක් නිර්මාණය කරන. අපිට ඒක දැන් පේනවා. මොකද දැන් පිටින් වෙන සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම එළි වෙනවා. ඒ සැලැස්ම වහන්න වෙන වෙන සැලසුම් රැසක් බොහොම අසාර්ථක විදිහට මේ රජය ගේනවා. ඒකට කනගාටුම කාරණාව තමයි ඒකට ආරක්ෂක අංශ සම්බන්ධ වෙනවා. මොකද මේ රටේ ආරක්ෂක අංශ කියන්නේ පොලිසිය කියන්නේ බුද්ධි අංශ කියන්නේ හමුදාව කියන්නේ වෙනත් ආරක්ෂක අංශ කියන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕන ජනතාවන අපෙන් පඩි ගන්න අපි දෙන බදු මුදලෙන් යැපෙන තමන්ගේ ජීවිතේ ජීවත් කරවන රජයේ නිලධාරීන් පිරිසක්. එතකොට ඒ රජයේ නිලධාරීන් මේ දේශපාලඥයින්ට ඕන විදිහට වන්දිපට්ටකම් කරමින් මේ රටේ තියෙන නීතිය සම්බන්ධයෙන් මිනිසුන්ට තියෙන විශ්වාසය, නීතිය රකින්න ඕන විදිහ, ඒක වැරදි විදිහට භාවිතා කරලා වෙන වෙන නාට්‍ය කරලා අහිංසක මිනිසුන්ව තමන්ට ඕන විදිහට මේ නාට්‍ය ඇතුලේ පටලවගෙන ඒ මිනිසුන්ගේ ජීවිත විනාශ කරමින් මේ තමන්ගේ එකකින් ගැලවෙන්න උත්සාහ කරනවා නම් මොනවා හරි දෙයකින්, මං කියන්නේ අපේ නීතිය සම්බන්ධයෙන් තියෙන අන්තිම විශ්වාසයත් අපිට නැති වෙනවා. ඒ හින්දා ආරක්ෂක අංශවල සහෝදර සහෝදරියන්ගෙන් අපි බොහොම
පාලකයන්ගේ රිලා නැටුම් වල නට කොටස් කරුව වෙන්න එපයි කියලා. මොකද ඔබ අප වෙනුවෙන් රටේ පුරවැසියෝ වෙනුවෙන් පෙනී සිටින අපිට නීතිය ගැන ජනතාවට නීතිය ගැන විශ්වාසයක් නැති වුණොත් එතනින් පස්සේ ජනතාව නීතිය ඉදිරියේ ගිහිල්ලා ඒ තමන්ගේ යුක්තිය ඉල්ලන්න බය වෙනවා. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ 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 දේවල් පටලන්න එපයි කියලා. ඊළඟ කාරණේ තමයි දෙවනි කාරණේ දැන් අපි දැක්කා මේ මෑත කාලෙදී මීගොම්මේ බෝම්බ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කාන්තාවකගේ සැමියෙක් එල්ලිලා මැරුණයි කියලා අපි දැක්කා මාධ්‍යවල සමහරලාට පළ වෙනවා. ඒ පළ වෙලා ඉතලින්දී සමහරු මේ මතයක් ගොඩනගන්න හැදුවා. මේක කතෝලික සභාව සහ කාදිනතුමා තමයි මේකට වග කියන්න ඕනේ කියලා මේක මේ වෙන පැත්තකට කරකවන්න. හැබැයි ඒ එල්ලා මැරුණු මිනිස්යාගේ ෆොටෝ දැක්කහම අපිට පොඩි වරපතල සැකයක් එනවා. මිනිහෙක් ඒ විදිහට එල්ලෙලා මැරෙනවද කියලා. සාමාන්‍යයෙන් මිනිහෙක් එල්ලිලා මැරෙනවයි එල්ලෙලා මැරෙනවයි කියලා ඒ දෙක වෙන වෙනම බලනකොට ඒ දෙක වෙන විදිහකට සිද්ධ වෙන්නේ. එල්ලිලා මැරෙනවා නම් ඒ මිනිහා ආධාරකයක් උපයෝගී කරගෙන ඒකට ගහකට හරි බාල්කයකට හරි මොනාට හරි නැගලා ඒ ආධාරකේ කකුලෙන් හරි මොකෙන් හරි තල්ලු කළා නැත්නම් උඩීදම් පැනලා ඒ විදිහට තමයි එල්ලිලා මැරෙන්නේ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අපි හැමෝම දන්නවා මේක එල්ලිලා මැරෙන්න ඇති කියලා. නමුත් එල්ලලා මැරෙනකොට ඊට වැඩිය වෙනස්. ඒ ඡායාරූප බලනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේක එල්ලිලා මැරිලාද නැත්නම් එල්ලලා මරලාද කියලා. අන්න ඒ වගේ අපිට විශ්වාස කරන්න බෑ මේ වන විට මේ මේ සිද්ධීන් සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ නිසි ලෙස සිද්ධ වෙනවයි කියන එක අපිට අද වන විට විශ්වාස කරන්න බෑ. ඒ නිසා තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා සිද්ධිය ඊට අමතරව ඒකත් එක්ක බැඳුණු මේ අතුරු සිද්ධි ටිකත් සමගම මේ සිද්ධ වෙන පරීක්ෂණ සම්බන්ධයෙන් අපිට ලොකු කුතුහලයක් සහ ලොකු කලකිරීමක් තියෙනවා මේ යන සිද්ධිය සම්බන්ධයෙන්. ඊළඟ තමයි මේ පහස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරුවන් හංගන්න වෙන වෙන නාට්‍ය කරනවා වගේම පහස්කු ප්‍රහාරය වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරීන් අද වන විට පහස්කු ප්‍රහාරය වෙනුවෙන් සටන් කරන ඒ වෙනුවෙන් කතා කරන ඒ වෙනුවෙන් හඬ නගන කාදිනල්තුමා කතෝලික පියවරු ඊළඟට මිෂහන් මාලක වගේ සමාජ ක්‍රියාකාරීන් කතෝලික ක්‍රියාකාරීන් මේ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සම්බන්ධයෙන් යම් විදිහකට බලපෑමක් කරන ඔවුන් මර්ධනය කරන්න හදනවා. මේ මේ මේක අතට අරන් තියෙන කවුද මේ මර්ධනය කරන්න? මේ පොලිසිය බාර ඇමතිවරයා සහ මේ මේ ආරක්ෂක අංශම තමයි මේ කොන්ත්‍රාත්තු බාර අරන් තින්නේ. ආරක්ෂක අංශ ඉන්න ඕනේ ඇත්තටම අපරාධය හොයන්නේ. නමුත් මේ ආරක්ෂක අංශ මොකද කරන්නේ? අදවන විට පියතු මල්ලා වගේ නෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න කරලා බය කරන්න උත්සාහ කරනවා. ශිහන් මාල්කලා වගේ ඇව වෙනත් ක්‍රියාකාරීන් ගෙන්න හෙට සමහරට අපියෝ ගෙන්නලා අපිට ප්‍රශ්න කරලා අපිට මොන හරි දාන්න පුළුවන්. එවැනි දේවල් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි එහෙම බය වෙන ජාතියක් නෙමෙයි. මොකද අපි අනුගමනය කරන අපේ අනුගාමිකයා යුක්තිය වෙනුවෙන් පෙනී හිටීලා යුක්තිය වෙනුවෙන් සටන් කරලා යුක්තිය වෙනුවෙන් අපහාස නින්දා විදලා යුක්තිය වෙනුවෙන් කුරුස ගසට ගිය කෙනෙක්ව තමයි අපි අනුගමනය කරන්නේ. අපි අනුගමනය කරන සාන්තුවරු යුක්තිය වෙනුවෙන් පෙනී හිටලා ජීවිතේ පූජා කරලා පීඩා විඳ සාන්තුවරු ඒ අඩිපාරේ තමයි අපි යන්නේ. ඒ වගේම තමයි රෝම අධිරාජයා එක වකවානුවක ක්‍රිස්තියානි දහම වැළඳගත් අයෝ හොය හොය මරණකොට සැඟවුණු ක්‍රිස්තියානි සභාව බය නැතුව ක්‍රිස්තියානි දාම ඇදහුවා. එදා ඔය කොලෝසියෙම සටන් සිද්ධ වෙනකොට කතෝලිකයෝ බුරුතු පිටින් ගෙනහිල්ලා ඒ අයෝ බැඳලා ඒ ගිනි තියලා ඒ කොලෝසියෙම සටන් වලට ආලෝකය දුන්නේ කතෝලිකයන්ගේ මේ සිරුරුවලින්. එහෙම දරුණු ලෙස වදහිඳා හිංසා දුන්න යුගයක් තිබුණා. නමුත් ඒ යුගයේදීවත් බය වෙලා කතෝලිකයෝ අනිත් පැත්තේ හැරුණේ නැහැ. ඒ හින්දා මේ සිද්ධියේදී මොන දේ ආවත් කාදිනතුමා අපි දන්නවා මේකෙදි කෙලින් ඉන්නවා. අපිත් එක්ක ඉන්න පියවරු කණ්ඩායමක් ඉන්නවා, සිවිල් ක්‍රියාකාරකයන් කණ්ඩායමක් ඉන්නවා. අපි හැම දෙනාම එකතු වෙලා මේ සටන ජය ගන්නවා. අවසානයේ වෙනකම් මේ සටනේ මොන ප්‍රශ්නාවත් අපිව හරවන්න හම්බෙන්නේ නැහැ. සා ඊළඟට අපි මේ සටනට තවත් සිවිල් ක්‍රියාකාරකකින් රැසක් එකතු කරගෙන මේ සටන තව ඉදිරියට ශක්තිමත් කරනවා. ඒක අනිවාර්යයෙන්ම අපි කරනවයි කියන එක රජයට දැනුම් දෙන්න කැමතියි. ඊළඟ කාරණේ තමයි මේ මේ ප්‍රශ්නයේදී ඇතැම් ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතම් ආරක්ෂක අංශවල නිලධාරීන් තියෙන කරුණු වෙනස් කරලා ඒවා යටගහලා ඒවා හංගලා සම්පූර්ණ මේ සිද්ධිය විකෘති කරන්න හදන ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. අද මේ පාස්කු බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශවලට අනුව සහ අනිකුත් සාක්ෂිවලට අනුව අත්අඩංගුවේ ඉන්න ඕන නිලධාරීන් අද වන විට දඬුවම් විඳින්න ඕන නිලධාරීන් උසස් වීම ලබලා අද බොහොම සන්තෝෂයෙන් රජයේ ආරක්ෂාව යටතේ ඉන්නවා. රජයේ ඇයි මේගොල්ලන්ට විරුද්ධ කරන පරීක්ෂණ යට ගහන්නේ? රජය කාවද ආරක්ෂා කරන්න හදන්නේ? රජය මොනවද හංගන්න හදන්නේ? අපිට තියෙන ගැටලු ඒකයි. ඒ හින්දා අපි බොහොම බරපතල ලෙස රජයට බල කරනවා මේ ආරක්ෂක අංශවල කරන මේ වැරදි කරපු අයව හංගන්න හදන්න එපා.
මොකද අපි පැහැදිලිවම දන්න දෙයක් තමයි දැන් ඒක එලි වෙලා තියෙනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරී සිදු වෙන කාලයේදී බුද්ධියංශ සහ අනිකුත් ආරක්ෂක අංශ නිලධාරීන් ඍජුවම මේකට බැදහත් වෙලා මේකට සහයෝගය දීලා තියෙනවා. ඒකට දැන් කරුණු එකින් එක අපිට පේනවා අනාවරණය වෙමින් තියෙනවා. එතකොට විශේෂයෙන්ම පාස්කු කොමිසමේ කොමිසම වාර්තාවේ අද වන විට වෙලුම් 23න් එක වෙලුමයි එළියේ තියෙන්නේ. අනිත් වෙලුම් 22ම හංගලා තියෙන්නේ. ඇයි හංගලා තියෙන්නේ? ඒව හරියට බැලුවා නම් ඒවල හරියට අධ්‍යයනය කරා නම් තේරෙනවා ආරක්ෂක අංශ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ කොහොමද හැසිරුනේ. ඇතැම් ආරක්ෂක අංශවල නිලධාරීන් පාස්කු බෝම්බ ප්‍රහාරයට සහයෝගය දුන්නේ කොහොමද කියලා අන්න ඒවල තියෙනවා. ඒව හංගන්නේ ඒ කරුණු එළියට එන හින්දායි. අන්න ඒ නිසා අපි කියනවා පුළුවන් නම් ඒ වෙලුම් 22 එළියට දාන්න. ඒ වෙලුම් 22 එළියට දාලා ඇත්තටම මේ රටේ ජනතාවට ද්‍රෝහී වෙච්ච ආරක්ෂක අංශවල නිලධාරීන්ට දඬුවම් කරන්න. හෙට දවසේත් සමහරලාට අපේ හැමෝගේම ජීවිත අනතුරේ අපේ රටේ ආරක්ෂක අංශ එහෙම තියෙන හින්දා. ඒ නිසා අපි බරපතල ලෙස ඒ සම්බන්ධයෙන් රජයට බල කරනවා. අපි කියනවා මේ ආරක්ෂක අංශ නිලධාරීන්ව ආරක්ෂා කරන්න එපා ඔවුන් සම්බන්ධයෙන් යම් ගැටයුතු ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද මේ අද වෙන විට අපිට පේනවා මේ ආරක්ෂක අංශ නිලධාරීන් තම රජයේ දේශපාලඥයින්ට ඕන විදියට අපරාධවලට අහිංසකයෝ පටලනවා. අහිංසකයෝ පටලලා මේ නිකන් ඉන්න අහිංසකයින්ව තමයි අපරාධකාරව පැත්තකින් ඉන්නේදී ත්‍රස්තවාදීන් පැත්තකින් ඉන්නේදී මේවට සම්බන්ධ මිනිස්සු පැත්තකින් ඉන්නේදී අත්අඩංගුවට ගන්න. මට මතක් වෙනවා ලංකාවේ පොලිසිය ගැන කියනකොට මේ බොහොම හිනායන කතාවක් ලෝකයේ තිබුණලු තරඟයක් මේ හොඳම පොලිසිය තෝරන. මේ පොලිසිය තෝරන තරඟයට ලෝකෙ හැම රටවල්ම සහභාගී වුණා. මේ සහභාගී වුණ අවස්ථාවේදී එක එක රටවල් ඇවිල්ලා මේ තරඟ කරනකොට මේ තරඟයේ තිබුණේ ලොකු ඝන වනාන්තරයකට හාවෙක්ක මුදා හැරලා හැම පොලිසියකටම බාර දෙනවා ඉක්මනින්ම මේ හාවව හොයාගන්නේ කවුද කියලා තෝරන්නේ මේ හොයාගන්න කියලා. එතකොට ඇමරිකාව එනවා ඇමරිකාව තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරලා හාව හොයන්න බලනවා බැරි වෙනවා. චීනය එනවා චීනය තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරනවා. රුසියාව එනවා ඔවුන්ගේ බුද්ධිංශ පාවිච්චි කරනවා. ඉන්දියාව එනවා මේ වගේ රටවල් සියල්ලම එනවා මොවුන් කාටවත් මේ හාවව හොයාගන්න බැරි වෙනවා ඉතා ඉක්මනින්. හැබැයි ලංකාවේ පොලිසිය ඇවිල්ලා විනාඩි 5කින් කැලෑට ගිහිල් ඉවරලා වලහෙක් අරගෙන එනවා. වලහ කෑ ගහනවා අනේ මහත්තයෝ ගහන්න එපා මම තමයි හාව කියලා. අපේ රටේ බුද්ධිංශ සහ පොලිසිය වැඩ කරන්නේත් මේ වගේ තමයි. අහිංසක කෙනෙක්ව පටලලා තමන්ට ඕන විදිහට මේ වැඩේ කරගන්නව හැරෙන්න ඇත්ත අපරාධකාරව ඇත්ත කෙනා කවුද කියලා හොයන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක බරපතල කාරණයක්. අපිට නීතිය ගැන තියෙන විශ්වාසය ඉන්නේ නැති වෙනවා. ඊළඟ තමයි දැන් ආණ්ඩුව මේ වන විට වෙලා තියෙන්නේ මේ සියලු දේවල් මකා ගන්න උත්සාහ කරනවා. අර ගලේ පහරු බලලට වෙලා තියෙන දේ තමයි වෙලා තියෙන්නේ. ආණ්ඩුව හත් පොලේ ගාගෙන තිනා මේ සිද්ධි. ඒ ගාගෙන තියෙන එක ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. තව තව මේව අවුල් කරගනිමින් තවත් මේ ඇතුලේ තියෙන මේ ඔවුන්ගේ මේවට තියෙන සම්බන්ධතාවය අපිට පෙනී යන එක තමයි වෙලා තියෙන්නේ. අර කතාවට කියන්නේ එකක් කඩතුළු මකා ගන්නට ගිහින් මට උණු කාරියා 100ක් කඩතුළු හදාගත්තයි පොලිසිය ආචාර්යා කියලා තමයි දැන් අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ පොලිසිය භාර ඇමතිවරයා අද වන විට ක්‍රියා කරන විදිහ දැක්කහම විශේෂයෙන්ම මේ සමහර සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය පැත්තකට දාලා තමන්ට හිතුව විදිහට වැඩ කරනකොට මේ වගේ කෙනෙක් පොලිසිය භාර ඇමතිවරයෙක් නෙමෙයි අඩුමතරමේ සිකියුරිටි කෙනෙක්ට දාන්න සුදුසු නැත්තත්ේ තමයි අපිට දැන් අද පත් වෙලා තියෙන්නේ. ඒක බරපතල කාරණයක්. මේ රටේ නීතිය රකින්න ඉන්න මිනිස්සු නීතිය කඩනවා සහ ඒ නීතිය විකෘති කරන එක. ඒක බරපතල කාරණාවක්. ඊළඟට ආණ්ඩුව මේ වන විට මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පැහැදිලිවම දේශපාලනය කරනවායි කියලා අපිට පේනවා. විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවේ ආණ්ඩුව දේශපාලනය කරා තමන්ගේ බලය ලබා ගැනීම සඳහා. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. ඊළඟට දැන් අද වන විට පාස්කු කොමිෂන් වාර්තාව නිර්දේශ කළ තියෙන කිසිම නිර්දේශයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ නිර්දේශවල අපරාධකාරියෝ විදිහට නම් කරලා දඬුවම් කරන්න ඕන කියලා නම් කරන මිනිස්සුන තනතුරුත් දෙනවා. ඊළඟට හොඳම දේ තමයි දැන් හිටපු ජනාධිපති සිරිසේන වගේ කෙනෙක්ව මේ වන විට හරිනම් අත්අඩංගුවට අරගෙන රජයේ ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. හැබැයි ඔහු අත්අඩංගුවට ගන්නේ නැහැ රජයේ. මොකද ඔහු අත්අඩංගුවට ගන්නේ නැති ඔහු එක්ක ඉන්න කණ්ඩායමත් එක්ක රජයේ දේශපාලන ස්ථාවරය හැදෙනවා. යම් විදියකට ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ඒ ස්ථාවරය නැති වෙනවා. හැබැයි අපිට පේනවා මේ දෙකේ හිටපු ජනාධිපති සිරිසේන මහත්මයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කර කර යනවා. ඒ යන ගමන් ඔහු කියනවා මගේ කට උස ගන්න එපා මම කියනවා එහෙම වුණොත් පාස්කු ප්‍රහාරයේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඇත්ත රහස මොකද්ද කියලා මම කියනවා කියලා. දැන් ඒ කියන්නේ මේ පාස්කු කොමිසම් වාර්තාව අධිකරණයේ වෙනත් පරීක්ෂණ වලින් ආපු මේ සියලු ඇත්තට වඩා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිලා දන්න වෙනම ඇත්තක් තියෙනවා. අපි කවුරුත් නොදන්න ඔහු සහ කීප දෙනෙක් විතරක් දන්න වෙන සැඟවුණු ඇත්තක් තියෙනවා. අපි මේ ඇත්ත කියලා හොයන්නේ, අපි මේ ඇත්ත කියලා බලන්නේ හරි ඇත්ත නෙමෙයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හරියට කට ඇරියොත් ඒ ඇත්ත අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ බොරුවේ ඉන්නේ. එතකොට ඔහුට වගකීමක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයා ඔහු ජනාධිපති වෙලා ඉන්නකොට වෙච්ච සිද්ධියක් විදිහට දේශපාලනේ පැත්තක දාලා මේක ඇත්ත මොකද්ද කියලා එලි කරන්න. නමුත් ඔහුත් මේකෙන් දේශපාලනය කරනවා, වෙන අය මෙත්ත බලපෑම් කරමින්. සා ආණ්ඩුව හෙට දවසේ සමහරලට ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ඉවත් වුණොත් එහෙම මේ ආණ්ඩුවෙන් මොන හරි ගැටලුවක් ඇති කරගෙන අන්න එදාට ඔහු ලියලා තියාගන්න ඔහු අත්අඩංගුවට ගනි පාස්කු බෝම්බ ප්‍රහාරය දාලා. මේ තමයි මේක ඇතුලේ කරන දේශපාලන. ඒ හින්දා අපි බොහොම ගෞරවයෙන් කියනවා කරුණා කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඬුවම් කරන්න, සහ විශේෂයෙන්ම ඔහුගෙන් ඉල්ලනවා ඔබට සදාචාරාත්මක අයිතියක් තියෙනවා මේ වෙලාවේ ඇත්ත හරි ඇත්ත මොකද්ද කියලා රටට එලි කරන්න. ඔබ ඒ ඇත්ත හංගගෙන ඒකෙන් දේශපාලනය කරනවා නම්, තමන්ගේ පෞද්ගලික ගේම් ගහනවා නම්, ඔබ මේ මැරිච්ච ජනතාවට කරන්නේ ලොකු අගතියක්. ඔබ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඇමතිවරයෙක් තියා අඩුම තරමේ මේ 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 ග්‍රාම සේවකයෙක්වත් එන්න සුදුසෙක් නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපිට දැන් මේ ආණ්ඩුව මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ හැසිරෙන විදිය, මේ සමහර ක්‍රියාකාරිකව කතා කරන සමහර දේවල් වලට ආණ්ඩුව කලබල වෙන විදිය, ඒවා මර්ධනය කරන්න හදන විදිය දැක්කහම අපිට අර කතාවට කියන්නේ අබ කහපු මිනිහාගේ මොලේ දනවා කියලා අන්න ඒ ප්‍රස්තාපිරලා තමයි මතක් වෙන්නේ. ඉතින් අපිට හිතෙනවා ආණ්ඩුවට මේකේ ලොකු සම්බන්ධයක් තියෙනවද, ආණ්ඩුවත් මේක පිටිපස්සේ ඉන්නවද, ආණ්ඩුවත් මේකට සම්බන්ධද කියන කාරණේ දැන් පැහැදිලිව එනවා, සහ ඒකට අවශ්‍ය කරන සාක්ෂි සහ වටපිටාව ලැබිලා තියෙනවා. ඉතින් අපි කියනවා කරුණා කරලා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක සෙල්ලම් කරන්න එපා, මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ මිනිසුන්ගේ ජීවිත ඒ මිනිස්සු අවුරුදු 3කට පස්සේ අදටත් මානසිකව කඩාවැටලා විඳවන විඳවිලි අපි දන්නවා. ඒ හින්දා කරුණා කරලා මේක සම්බන්ධයෙන් හරි මාර්ගය යන්න, එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේක අනිත් සියලු දෙනාට බල කරමින් ජාත්‍යන්තරයට ගෙන යන්න මැදහත් වෙන්න කියලා රජයට අපි මේ අවස්ථාවේදී දැඩි ලෙස අවධාරණයෙන් කියා සිටිනවා. The News Reporter. Varanen Tora Apakshapati Vartakarana.